මේ ලෝක වටේ ඇවිදින්න අපි හැමෝම ආසයිනෙ. හැබැයි හැමක් කෙනෙකුටම වගේ තනියම යන්න පුළුවන්කමක් නෑ මේ ලෝකය පුරාම. ඒ වගේම පිරිමි අයනම් සංචාරක රටවලට යමේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා. මොකද ඔවුන්ට තනියම තමන්ගේ ආරක්ෂාව සලස ගන්න පුළුවන් නිසා හැබයි යොයාල දන්නවද මේ ලෝකයේ රටවල් කීපයකටම කාන්තා අපිටත් තනියම යන්න පුළුවන්. අදමං ඔයාලට කියන්න යන්නේ කාම්තාවන්ඩ තනියම යන්න පුළුවන් මේ ලෝකයේ තියෙන ලස්සෙන රටවල් කේපයක් ගැන එහෙනම් යාළුවනේ අපේ අමු වේඩියෝ එකට නූතන සමාජය කියලා කියන්නේ ඇත්තටම ආකල්පවලින් ගොඩක් වෙනස්සූ සමාජ කණඩායමකට අද ඉන්න කාන්තාවන් බහුතරයක්ම විවිධ වූ රැකියාවල අධ්‍යාපන කටයතුවල වගේම ලෝකේ පුරාමු සංචාරය කරන්නක් පටන් කරම් ඉතිං අපි අපේ රටිං තවත් රටකට සංචාරය කරන්න යනවනම් අනිවායම හිතන දෙයක් තමයි අපේ ආරක්ෂාව. මොකද ගෑල්වා මේ කියන්නේෙ ඇත්තටම ආරක්ෂාව ලැබිය යුතුම කෙනින්. ඒ නිසාම කාන්තාවන්ට තනියම සංචාරය කිරීමට සුදුසුවිදිේ පරිසරයක් නිර්මාණය කරලා තියෙන රටවත් කියපයක්ම තියෙනවා. මත් මුලින්ම කියන්නේ යන්නේ සංගීත දේශය ගැනයි. ඇත්තටම ලෝකයේ මේ විදියට හඳුන්වන්නේ ඔස්ට්‍රයාවයි. සංචාරකයන් ගොඩක් මෑලුම් කරන්නේ ඔස්ට්‍රියාව පුඩාම දක්නට ලැබෙන සුන්දෙරෝ ස්ථාන සහ මියුරෝෝ සංගීතනාදතයි. සංචාලය කෙරෙම්මට කදිමෝ යුරෝපීය කුඩාම රටක් වෙන. මේ ඔස්ට්‍රියාව ජීවත්වේමට සුදුසෝ සාමකාමී පරිසරයක් තියෙන රටක්. ඔවුන් නිරන්තරයෙන්ම සිනහමුසු මුහුණෙන් ඉතා සුහදශීලේව ආගන්තකයන් පිළිගන්නවා. ඉතිං අධික ජනගහනයකුත් නොමැති මේ රටට යන සංචාරකයින්. වැඩි කාලයක් එහි නතර වෙන්නෙත් මේ හේතුව නිසාමයි. වියනෝ නගරය අගනුවර කරගනිමින් සෞමියෝ දේශගුණයක් තිබෙන ඔස්ට්‍රියාව තුළ කාන්තාවන්ට කිසිම බයක් සැකක් නැතිව හොදෙකලාවේ වාසය කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අයිස්ලන්තය. අපි හැමෝම දන්නවනේ තියෙන ලස්සනම රටෆල්වලින් එකක් තමයි මේ අයිස්ලන්තයේ කියලා කියන්නේ. ගැහැනු ළමයකුට කිසිම බයක්ෂ එකක් නැතව තනියම සංචාරය කරන්න පුළුවන් රටන්. නෝවේජයානෝ මුහුදටත් උතුරු අත්ලාන්තිික් සාගරයට මැදිවෙලාතියෙන මේ අයිස්ලන්තය සක්‍රය ගිනිකඳු කීපයකින් සමන්විත වූ දූපතම්. ඔයාලා දන්නවද ලෝකයේ සාමකාමීව ජීවත්වෙන මිනිස්සුක් ඉන්න මෙන්න මේ අයිස් ලන්දයේ. ලෝකයේ පළවෙනි දැන ඔවුන්ට හෙමිවෙන්න සාමකාමයේ ජනතාව වාසය කරන රට විදිටයි. ඔවුන් සුභාවිකවම ප්‍රචන් ඩත්ත්වයට අකමැති. එය නිසාම ලෝකය පුරාම තනියම සංචාරය කරන්න කැමති කාන්තාවන් අතර අයිස් ලන්තය බොහොම ජනප්‍රියයි. සේතල දේශගුණයක් හිමි මේ රටේ ලස්සන කඳු පන්දි ගංගා ඇලදළ වගේම සංචාරකයන්ට උචිත වූවිදියේ කඳු නැගීම වැනිද ඒවල්වලටත් අනුගතව පරිසරේ නිර්මාණය වෙලා තියෙනවා. දැන්මන් කියන්න යන්නේ නවසේලන්තය ගැන. අපේ රටෙත් ගොඩක් අය කැමති මේ රටේ සංචාරය කරන්න. නිරිත දි්ග පැසිපෙක් ආගරයේ පිහිටි නවසීලන්තය? පත් දෙකකින් සමන් විතයි කුඩා රාජජ වු මේ රට හිමවලින් වැසුණු කඳු මාර්තවලින් පිරිල දයනවා ඒ වගේම ඉහළ ජයිව විවිධත්වයක් නිසාම හිමෙන් වැසුණු තෘුණභූමි හැම දෙනාගේම ආකර්ශණය දිනාගන්නවා අනි වායම කාන්තාවන් බොහෝ දෙනෙ තානිවම නවසීලන්තයේ සංචාරය කිරීමට වාර්ෂිකව පැමිණෙනවා ඒ වගේම තවත් රටක් තමයි ඕස්ට්‍රේලියාව කියන්නේ. ඔයල දන්නවදයාලුවනේ. සංගරනයට අනුවනම් ඕස්ට්‍රියලියාවට සංචාරයේ කිරීමට පැමිණෙන්නන් අතරින්. බොහොමයක්ම කාන්තාවන් කියලා. මේ ලෝකයේ සංචාරය අතින් ආකර්ශණය වැඩිපුරම දිනාගත්ත රටක් වෙන මේ ඕස්ට්‍රේලියාව කාන්තාවන් පැමිණෙන්නේෙ. ඒ රට තුළ කාන්තා අපරාධ අඩු නිසාමයි. ඕස්ට්‍රේලියාව ජාතී, උපතින්ම ආචාර ශ්‍රීලයේ සුහත ශීලයේ අයයි. ඒ නිසාම ඔවුන් කාන්තාවන්ට ඉතා උසත් ලෙස ගරු කරනවා. මේ කාන්තාාව අපරාද අඩුම රට නිසා ලෝකයේ කාන්තාවන් තානිවම සංචාරයක් කිරීමට ඕස්ට්‍රේලියාවට එන්න දෙපාරක් නම් හෙතන්න නැහැ. දැම්ම කියන්නේ යන්නේ හාසයා මහ්‍යයපයට අයිති සුන්දර වූ රටක් ගැන අපි කවුරුත් යන්න ආසකරනු රට ජපානය. ඇත්තටම කාන්තාවන්ට හිතේ හැටියට සංචාරය කරන්න පුළුවන්. නිදහස් රටක් තමයි ජපානය කියලා කියන්නේ. ලෝකයේ අනිත් රඩවලට වඩා ජපානය තුළ කාන්තාවන්ට ඉහළ පිළිගෙනීමක් ලැබෙනවා. මේ රටේ ඇත්තෙන්ම කාන්තා ජනගහනය වැඩීනේ. ඉතින් ඒනිසාම කාන්තා අපරාධ පවා අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ඉතා සාමකාමී රටක් වු ජපානය තුළ, කාන්තා සංචාරකයින් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඉතින් මේ නිසාම ලෝකයේ බොහෝ කාන්තාවන් ජපානයේ සංචාරය කරන්න විතරක් නෙවෙයි එහි ස්තීර පදිංචී ලබාගන්නත් තුත්සහ කරනවා. මේ කාන්තාවන්ගේ දැඩි කැමැස්ත නිසාම ජපන් රජය හැම විටම කාන්තාවන්ද ආරක්ෂාව සපයනවා විතරක් නෙවෙයි. ඔවුන්ට සමාන අයිතිවාසිකම් පවා ලබා දෙනවා. මේ රටේ කලාශිල්ප වගේම සෙරිත්වර සුහද ශීලයේ ආචාරශීලී බව නිසාම ලෝකයේ බොහෝ දෙන ජපානයේ සංචාරයට වැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඉතින් යාළුවනේ හිරු නැගෙන දේශයට යනවානම් තනිවම යන්න බයවෙන්න එපා මොකද ලෝකයේ කාන්තාවන් බොහෝ දෙනෙ තනිවම සංචාරයකයන්න යන ලස්සන ආසිතික රටක් තමයි මේ ජපානය කියලා කියන්නේ. ඒ වගේ ලස්සන සුන්දර තවත් බොහෝ රටවල් තියෙනවා. ඒ අත්තරින් මං අද විස්තර කළේ අපිට යන්න පුළුවන් අපි ආස කරන රටවල් කීපයක් ගැනයි. ඇතින් යාළුවන ලෝකයේ සුන්දරත්වය විදහාපාන. සුන්දර වූ දෙයක් අරගෙන නැවත හමුවන්නම්.